සිවිල් කතකාව අපි අවසාන පිටුත්තු කිහිපේ සිටින්නේ අපි කතා බහ කරමින් සිටින්නේ ජනාධිපතිවරණයේ සහ සිවිල් සමාජයේ වගකීම පිළිබඳව වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග මහත්මයා අපි කතා කරන්න අවසාන මිනිත්තු කිහිපේ. දැන් මේ විරාමයට කලින් නන්දසිරි ගමගේ මහත්මයා කතා කර වෙලාවේ යම් කාරණයක් මතු කරා. ඒ තමයි මේ දුෂ්ට ජනතාවගේ ක්‍රියාකාරීත්වය නොවෙයි සිවිල් සමාජයට වැඩිම හානි කරවන්නේ, ඒ දෙස බලාගෙන නිහඬව සිටින සාදු ජනයාගේ ක්‍රියාකාරීත්වය කියන කතන්දරේ. එතකොට තන්සිරිගමගේ මහත්මයා දැන් මේ කියන්නේ මේ සාදු ජනයා අපි යළි අවදි කර යුතුයි කියන කාරණය. එතකොට මේ කියන සාදු ජනයා අවසානයේ නවතින්නේ දේශපාලන සත්වෙන් බවට පත් වෙලා නේද? අපි අවවාද අපි මේ අවදි කරවන ජනතාව දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි කතා බහ කරනවා අදේශපාලනික කියන වචනයක් පිළිබඳව. කොහෙද තියෙන්නේ අදේශපාලනික දෙයක්? කොහෙද තියෙන්නේ මධ්‍යස්ථ දෙයක්? කොහෙද තියෙන්නේ පක්ෂග්‍රාහී නොවන දෙයක්? අවසාන අර්ථය මේ නැගිටින සාදු ජනයා යම් දේශපාලන සත්‍යක බඩපත් වීම නේද? මම මේ ප්‍රසන්න මේ ඒකට ඒ මාතෘකාවට එන්නේ පෙර අමතකුණු කාරණාවක් කියන්න ඕන. අර මහත්මයා කියපු මේ තෝර ගැනීම කිරීමේදී අපි පාවිච්චි කළ යුතු තවත් කාරණාවක්. අපි දේශපාලන නායකයන්ගේ නියතමානිකම සරල බව, රටේ විශාල ආර්ථික දුෂ්කරතාවයන් එනකොට අපි හැසිරෙන්න කොහොමද කියන කාරණාව. මම තනි වාක්‍යයකින් කියන මම ඒක උදාහරණයක්. ඊළඟදී පුවත්පත්වල බොහෝ දෙන දකින්න ඇති. උරුගුවේ, ලතින් ඇමරිකාවේ උරුගුවේ ජනාධිපතිවරයා තම කාලයේ අවසන් වල විශ්‍රාම යනවා. ජෝසේ මුජිකා කියන ජනාධිපතිවරයා උරුගුවේ තූපමාරෝ ගරිල්ලා ව්‍යාපාරය හිටපු ගොවි නායකයෙක්. ඔහු ජනාධිපති වුණාන් පස්සේ ඉතාම සරල ජීවිතයක් ගත කරලා ඔහුගේ කාර්යාලය ගොයිපල, ඔහුගේ නිල වාහනය පරණ වොක්සන් වාහනේ, මම ඒකට කාලෙ ගන්නේ නැහැ, මෙන්න මෙවැනි නියතමාන සරල දේශපාලන නායකයන් මම හිතන අපේ රටවලට ආදර්ශයක් වෙන්න ඕන. නමුත් අපි බැලුවොත් එහෙම නෙවෙයි. අපි දේශපාලන නායකයන් අපි දිස්ත්‍රික්කයේ නායකයන් මීට අවුරුදු 15 ඉස්සලා අපිත් කීටු ආකාරයේ මතක් වෙනකොට අපි සතුටු වෙනවා. ඒගොල්ලෝ අද විරාජමාන වෙන ආකාරය බලනකොට මේ සියල්ල සිදු වෙනකොට නැවත පාරක් මතක් කරනවා මේ සංවර්ධන අවුරුදු 10ක් මේ පාලන කාලේ පස්සේ යුද්ධයක් නතර කරලා මල්ටි බැරල් විදම් නොකරන තත්ත්වයක් තුළ අපේ සාක්කු එන්නේ හීන වෙනව නම්, දේශපාලන නායකත්වයේ සාක්කු තර වෙනව නම් එක සංවර්ධන කියන එක ඉතාමත බලන්න ඕන. අපි මේ ජනාධිපති මැතිවරණයදී ඉතාම සරල මිනුම්දන්නක් ඉදිරිපත් කරේ. දැන් අපේ ගමගේ මහත්මය කියපු කාරණාවට එනවා නම් ඔබ පැහැදිලිව අහපු අදේශපාලනික සිවිල් සංවිධාන, ඒ කියන්නේ බලය සඳහා අපි නොසිටින සංවිධාන සංස්කෘතියක් අපිට නැතිකම අපි විශාල ප්‍රශ්නයක්. ඉන්දියාවේ එක තියෙනවා, මම පස්සේ උදාහරණ කීපයක් පෙන්නන්නම්. දැන් මේ ගැන ඇත්ත වශයෙන්ම අපි මේ රටේ සිවිල් ව්‍යාපාරය, හැබැයි එහෙම එකත් මම දකිනවා දැන් මේ පෞගේ කාලේ පොඩි පොඩි සිද්ධි වෙනකොට, පාරවල් කැඩෙනකොට, ඉස්කෝලේක ප්‍රශ්නක් වෙනකොට කිසිම බලයක් පිළිබඳ අභියෝග මේ බලාපොරොත්තු නැති අය දුර මේ රූපහානි අපි දකිනවා උද්ඝෝෂණය කරනවා බොහොම අවිධිමත් විදිහට. දැන් මෙහෙම වුවමනාවක් තියෙනවා රටේ සමාජයේ. දැන් මේ කාලය තුළ අපි තව දැකපු දෙයක් තමයි මේක ජාතික දේශපාලනයේ ලොකු ඉඩසක් අපි දකිනවා. මේ උගතුන්, මම උගතුන් කියලා අදහස් කරන උපාධි ලත්වුන් කියන එක මමලක් නෙවෙයි, අපි විචාරාත්මක බුද්ධියෙන් ප්‍රශ්න දිහා බලන පිරිස සමාජ දේශපාලනයෙන් මායිමට ගිහිලා තියෙනවා. මායිමට ගිහිලා තියෙනවා. ඒ පිරිස විශ්වවිද්‍යාල උපාධිධාරීන් වෙන්න පුළුවන්, නැත්නම් සමාජ භාවිතාවෙන් දැනුමති පුද්ගලයන් විචාරාත්මක එහෙයි නොකියන යම් කිසි වැඩපිළිවෙලක් රජයකින් දුන්නාම එසේ ස්වාමිනී කියලා විශ්වාස නොකරන ය ප්‍රශ්න කරන පිරිස දේශපාලන ලෝකෙන් ගැලවිලා. ඒක මැතිවරණ ක්‍රමේ මාපිකක්. මොකද ඒ ගුතුන්ට එහෙම සල්ලි නැහැ. මේ ප්‍රශ්න හින්දා රටේ ප්‍රතිපත්ති සම්පාදනය ආයාලේ ගිය බව අපි දකිනවා. රටේ අපි කවුරුත් දන්න බොහෝ අය ජීවත් වෙන්නේ 60%කට වැඩි ප්‍රමාණ ජීවත් වෙන්නේ තමන්ගේ හයියෙන්. රැකියා නිර්මාණයක් අපි රටේ වෙන්නේ නැහැ. මැරෙන අයට
විශ්‍රාමයට පත්වීම් දෙනවා ටිකක් අඩු කරලා. එතකොට මුදල් තියෙන අය ආයෝජකෝ කම්මල් හදනවා, රස්සාව දෙනවා. මේ පුද්ගලිකංශේ තමන්ගේ රජයෙන් කෙරෙන වැඩකට ඉතාම ශේෂයයි. ගොවියෝ තමන් ගොවිතැන් කරනවා. අපි රස්සාවට එන්නේ අපි පුළුවන් විදිහට. මම මෙන්න මේ නිසා රටේ ජනතාවට දේශපාලනයෙන් වෙන්නේ පාලම්, මට මගේ මිත්‍රක මේ පාලම් බොක්කු දේශපාලනය කියලා. විදුලි වල මාර්ග අදිනවා, ආශ්‍රයන් සංවර්ධන බැංකුවේ මුදල් දෙනකම් පාරවල් හදනවා, බොක්කු හදනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් පළාත් සභා මන්ත්‍රීවරයාත් ප්‍රාදේශීය මන්ත්‍රීවරයාත් ඔක්කොම එකම වැඩේ තමයි කරන්නේ. මේකට මෙච්චර නඩයක් ඕනද කියලා ඇහුවත් කෙනෙක් මේ තරම් විශාල ප්‍රාග්ධනක වැය කරලා රටේ බහුතර ජීවත් වෙන්නේ තමන්ට පුළුවන් විදිහට. ඡන්දෙ දෙන්නේ ලොකු බලාපොරොත්තු ඇතුව නෙමෙයි. මන්ත්‍රීතුමා මලගෙදරට එනවට මගුල්ගෙදරට එනවට තියෙන සතුටට ඒ ප්‍රෙස්ටිජ් එක ගෞරවයකට දකිනවා. ඒ නිසා තමන්ගේ නෑදෑයට තමන්ගේ මිත්‍රයාට ඡන්ද දෙනවා නැත්තම් ප්‍රතිපත්ති දිහා බලන නෙවෙයි. ඒ නිසා මැතිවරණ පිළිබඳව ජනතාවගේ අඩු උනන්දුවක් තියෙනවා. නමුත් මේ නිසාම තමයි ජනතාව දුක් විඳින්නේ. දැන් ඒ නිසාම අපි දකිනවා මේ ජනතාවගේ පැත්තෙනුත් ඇත්තෙම නැතුව නෙවෙයි මේ සාදු ජනයාගේ සංවිධාන තියෙනවා. සම්පකර බැංකුව අපේ ගමගේ මහත්වරලා මේ ලක්ෂයක් වෙතෙන සම්පකර බැංකුවේ මම දැක්ක ඔවුන්ගේ වෙනම සෞඛ්‍ය වැඩසටහන් තියෙනවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති තියෙනවා. ආහාර කාබනික ගොවිතැන එම ආහාර පරිභෝජන වැඩපිළිලක් තියෙනවා. ඉතිරි කිරීම වැඩපිළිලක් තියෙනවා. සකසුරම් කමක් තියෙනවා. ඔවුන්ගේ නිවාස ණය තියෙනවා. මේක වෙනම රාජ්‍යයක් මේ හැදිගෙන එන්නේ. මේකට ආණ්ඩුවෙන් දෙන දෙයක් නෑ මං හිතන්නේ ගමගේ මහත්මයා. තාම කෙටි කාලයක් තුළ මේවා ඉන්දියාවේ අපි දැකලා තියෙනවා. දැන් මම කියන්න ගියේ මම නැවත පාරක් එනවා නම් මේ තත්ත්වර අර කියපු බුද්ධිමතුන් මේකෙන් මෙම් වෙනකොට පෞද්ගල දවස්වල අපි මේ සංවිධානයේ මතයක් හැට ඉදිරිපත් කරන්නේ ඒ සංවිධානයේ සමාජිකයන් හැටියට අපි මේ මතය ඉදිරිපත් කරන්නේ මේ ශ්‍රී ලාංකේය විද්‍යාර්ථීන්ගේ වෘත්තියන්ගේ සංගමය කියන සංවිධානයක් හදන්න පෞද්ගල කාලේ අපි වැයමක් දනුත් කරගෙන යනවා. මේ පසුගිය සතියේ මේ සංවාදයට සහභාගී වුණු හිටපු විගණකාධිපති රටේ අවංකම මිනිසායයි විරුදාවෙලත් සරත් මායදුන් මහත්මයාලා මේ මූලිකත්වගෙන කටයුතු කරනවා. මේ ව්‍යාපාරෙන් බලාපොරොත්තු වෙන්නේ බල දේශපාලන කිරීම නෙවෙයි. කාටවත් ඡන්දෙ දෙන්න කියන්න නෙවෙයි. හැබැයි ඡන්දේ පාවිච්චි කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒ මිනුම් දඬු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඒකෙන් බලගන්න පිරිස ප්‍රබල බලපෑම කණ්ඩායමක් වෙන්න. එක පැත්තකින් බලපෑම කණ්ඩායමට පුළුවන් වෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති වල සම්මාදන් වෙන්නත් බලපෑම් කරන්න. අපි අත්තම හරි සන්තෝෂ වෙනවා මේ ව්‍යාපාරයේ ඉන්න නිපුණයන්ට මහාචාර්ය අපේ ක්‍රිෂන්ත දෙහෙරගොඩ වැනි මහාචාර්යවරු මේ සංවිධානයේ ඉන්නවා. මෙවැනි අයට මේ පද ප්‍රධාන පක්ෂ දෙකේ මැතිවරණ ප්‍රකාශ වල සම්මාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ මහා මැතිවරණ දක්වපු ක්‍රියාවලියේදී මම හිතනවා සම්මාදන් වෙන්න පුළුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ බලපෑම් කණ්ඩායමක් ගොඩනගීම අභිප්‍රාය වෙන්නේ අපි බලහත්කාරයෙන් හෝ මේ ජාතික දේශපාලනේ හිඩ හැපුරවන්න. අපි බලාපොරොත්තු වෙන්නේ මේ සංවිධානය ජාතික දේශපාලන පක්ෂයක් බවට පත් වෙන්න. නැත්නම් පක්ෂයකට අපි සාමාන්‍ය භාෂාවෙන් කියනනම් කඩේ යන්න. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ නිසා මම දකිනවා මේ වගේ අපාක්ෂික දේශපාලනයක් ඇතිවීම උනන්දු ඇතුළ පිරිසක් ඉන්නවා. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය විශ්වවිද්‍යාල 17ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. මේ 17න් පිටු උපාධ්‍යවරු 150 ගණන් වල පිටු උණු කලාකාරෝ ජයලත් පනෝරත්තලා ඊළඟට දිග්දෙනියුෂන් බුලත්සිංහලා දිග්දෙනිය වගේ කලාකරු ඉඳලාම බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් වෛද්‍යවරු ඉංජිනේරු මේගොල්ලෝ අද සමාජ දේශපාලනේ පොත්තේ ඉන්නේ. හිටපු කට්ටියත් බහැලා ගියා. මමත් කාලයක් අවුරුදු 10ක් ඉන්න මම බහැලා ගියා. මොකද අපි කියන එක තේරෙන්නේ මේ ස්වභාව. ඒ නිසාම අද ඒ රික්තේ පරිමේ ව්‍යාපාර ගොඩනැගීම් තියෙනවා. මේ අය බලපෑම් කණ්ඩායමක් විතරක් නෙවෙයි ආර්ථික සැරසුම් ගමගේ මහත්ල ව්‍යාපාරය වගේ. මේක අපි ඉන්දියානු පූර්වදර්ශයක් මම මතක් කරන්නම්. 1915 දී ඉන්දියාවේ ගාන්ධිතුමාලා ක්‍රියාත්මක කාලෙදී අග්‍රා නගර කිට්ටුව නගරයක් තිබුණා. මේ පොත මේක තිබුණේ මේ පෝල් බ්‍රැන්ටන් කියන මේ පරිවර්තන ලේඛකයා ලියපු භාරත යෝගීන් සහ ඉසිරින් සමග කියන පොත කියවන්න වටිනවා. ඒ පොතේ තියෙනවා මේ කාරණේ. අග්‍ර නගරයේ කිට්ටුව තියෙන මේ නගරේ ජලල්බාද් කියලා. මේ ජලල්බාද් නගරේ කාන්තාරයක්. එක පුද්ගලයෙක් එක ආගමනිකායක සහබ්ජ මහරජ සහබ්ජි මහරජතුමාගේ නම.
ඒ නිකායක් තිබුණා මේ රාදා ස්වාමිස් කියන හින්දු නිකායක්. මේ නිකායේ නායකයා ඔහු ක්‍රේමද ඔහුගේ අනුගාමිකයන්ගෙන් ප්‍රාග්ධනය සුළු වශයෙන් එකතු කරලා මේ කාන්තාරයක් වගේ ප්‍රදේශය තම සරුසාර ප්‍රදේශයක් බවට පත් කරා. ඒ ලැබෙන ආදායමෙන් කම්මල් ඇති කරා, පාසල් පද්ධතියක් ඇති කරා, සෞඛ්‍ය ව්‍යාපාරයක් ඇති කරා, කෘෂිකර්ම ව්‍යාපාරයක් ඇති කරා. අන්තිමේදී ස්වාධීන ප්‍රදේශයක් සොරාජ්, ගාන්ධි කීප සොරාජ් අද මං හිතනවා ගමගේ මහත්තයත් කරේ වගේ මේ ලංකාවේ වැඩ. මේ 1915 ඇතුණු මේ රදා සහබ්දි මහරත්තුමගේ ව්‍යාපාරය මේ සිවිල් රැසියන් ව්‍යාපාරයක්. උන් බලය ඉල්ලා හිටියේ නැහැ. ආණ්ඩුව මොකක් කරේ? මේකට ගාන්ධිතුමා ඇත්ත වශයෙන්ම ඇවිල්ලා ඉල්ලීමක් කරා මෙතුමාගෙන් ඉන්දියානු සටනට සහයෝග දෙන්න, කොංග්‍රස් පක්ෂයට බැඳෙන්නේ කියලා. ඔහු ප්‍රතික්ෂේප කරා. ගාන්ධි සහ මොහු අතර තිබුණු ගැටුම එක තමයි. තාගෝර් ශාන්ති නිකේතනත් එක්ක සංස්කෘතික මධ්‍යස්ථානයක් ගොඩනැගුවා. තාගෝර් අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් ගේන්න මේ අපි ඒ පණිවිඩ දුන්නා. මේවා රාජ්‍ය නැත්තම් බල දේශපාලන ගින්න. හැබැයි ඉන්දියානු සමාජ දේශපාලන සංස්කෘතිය අද වෙනකන් නොසලී සිටින්නේ මේ පිරිසගේ ක්‍රියාකාරත්වයෙන්. ඒක නිසා අපි ලංකාවේ බිදු ව්‍යාපාරයක් අවශ්‍යයි. මම තව එක වචනයක් කළා, මම ඉඩ කර දෙන්නම් මගේ කාලය අවසන් බව දන්නවා. ඒ වගේම අද ඉන්දියාවේ තව කේරළේ ඉන්න සාන්තුරය තමයි ශ්‍රී මාතා අමෘතානන්ද අම්මා කියන වචන හඳුන්වන ඒ සාන්තුරිය. එතුමියගේ අනුගාමිකයෝ එතම් එම බැතිමතුන් ලක්ෂ ගාණක් එකතු වෙලා මේ කේරළයේ පදනම් කරගෙන හදන ස්වාධීන ආර්ථික ව්‍යාපාරය එක්ද අවුරුදු 60 උපන්දිනයට ආපු මෝදි කිව්වා මේ අම්මා කරන්නේ අපි කළ යුතු වැඩ කියලා. මොකද එතුමියගේ විශාල සෞඛ්‍ය ව්‍යාපාරයක් තියෙනවා. දකුණු ඉන්දියාවේ ලොකුම රෝහල, හොඳම රෝහල තියෙන්නේ එම්ස් රෝහල. ඒ වගේම ලොකුම විශ්වවිද්‍යාලයක් ඉන්දියානු ලේඛනයේ පස්වෙනි අංකයට තියෙන අමෘතා විශ්වවිද්‍යාලයේ එතුමිය හතරේ පන්තියට ගියේ මෙතුමිය තමයි එම විශ්වවිද්‍යාලයේ කුලපති. එතකොට ඒ වගේම විශ්‍රාමයට ව්‍යාපාරයක් තියෙනවා, විශ්‍රාමයට දෙනවා. මේක වෙනම රාජ්‍යයක්. ගම් 101ක් ස්වාධීන ගම් හදනවා. කෘෂිකර්මයේ පදනම් කාබනික කෘෂිකර්මය ස්වාධීන ආර්ථිකය. මේ නිසා මේ දේවල් ලෝක පුරා සිද්ධ වෙනවා. අවසාන කරන්න මම මේ විදිහට. අද මම මේ උදේ එතුමගේ පොතක් මාතෘවාණි කියන සංග්‍රහයේ කතන්දරයක් මම කියුවා. ඒක කියනවා එක රජ කෙනෙක්. එක රජ කෙනෙක් ඔහුගේ ඇවෑමෙන් රජ කිරුළට කවුද පත් වෙන්නේ කියලා බලන්න ඒක පුතුන් දෙදෙනාගෙන් කෙනෙක් තෝරන්න සිදු වෙලා තිබුණා. පුතුන් දෙන්නයි හිටියේ. මෙයා දෙන්නට තෝරන්න ගිහලා එකම ප්‍රශ්නයක් දෙන්න ඕනේ කියලා දෙන්නටම දෙනවා රන් කහවණු පහ පහ. දීලා කියන එක සමාන කාමරයක් දීලා පුරවන්නේ කියලා. එක පුතෙක් ඇවිල්ලා ඔහුගේ රුපියල් ඒ කහවණු පහ අරන් ගිහිල්ලා කඩේ හැමතැනම ගිහිල්ලා මේ කුණු ගේන බෑග් ගෙනල්ලා කුණු පුරවලා දැන් කාමරේ පුරවනවා. ඔහු හිතනවා අර ආලසයා එයා එයා පැත්තකටලා ඉන්න කිසි දෙයක් කරන්නේ නැහැ. මෙයා ඊට පස්සේ විකර රජතුමාට කියලා පියතුමනි දැන් මම කාමරේ පුරවල ඉවරයි. හරි රජතුමා රාත්‍රී කියලා මම දැන් කාමර පරීක්ෂා කරනවා. පළමු කාමරේ හරි අර පුතාගේ අර කුණු බෑග් ගෙනාපු කාමරේ අරිනකොටම රජුරන්ට ඒ දුගඳ විඳවන්න බෑ. නාය වහගත්තා සියලුම කුණු පල් වෙලා පණුව ගහලා ගඳ ගහනවා. ඊළඟ කාමරයට ගියාම අර අලස පුතා ඒ කාමරේ අඳිනකොට හරිම සුවඳයි, ආලෝකමත්. ඔහු කරලා තියෙන අර කහවණු පහ අරන් ගිහිල්ලා පොල් තෙල් බෝතලක් අරන් ගිහිල්ලා පහනක් පත්තු කරලා මුළු කාමරේ පුරවන්න කියලා කිව්ව රජතුමෝ. මෙයා පිරව ආලෝකයෙන් පිරෙව්වා. හඳුන් කූරු ගෙනත් තිබුණා ඒ කොරස් පහෙන්. ඒ පවුම් ඒ රන් කවුණු පහෙන් මුළු කාමරේම සුවඳෙන් පිරිලා ඔහු පිරෙව්වා ඒ ආලෝකයෙන් සුවඳින්. ඒ නිසා මම කියන්නේ අපේ බලධාරීන්ට මේ සිවිල් වැසියන්ගේ කාමරය අර ගඳ ගසන දෙවලින් පුරවන්න එපා. පුරවන්න ආලෝකයෙන් සහ සුවඳින්. ඒක තමයි සිවිල් වැසියන්ගේ ප්‍රාර්ථනාව. හොඳයි. ඔබතුමාට විනාඩියක පමණ කාලයක් ඉතිරි වෙලා තියෙනවා. විනාඩියක්. ඔව්. මම අසාධාරණයි. මම මේ මම කතාවකින් ඉවර කරන්න විනාඩිය. එක ගුරුවරයෙක් ඉන්දියානු ගුරුවරයෙක් තමන්ගේ ගෝලය දෙන්න කැඳවලා කියනවා ඕගොල්ලෝට මම උගන්නලා ඉවරයි. මම අවසාන පරීක්ෂණය කරන්නේ. දෙන්නට මම කිකිඩියෝ දෙන්නේ දෙනවා ගිහිල්ලා මරලා සුද්ධ කරලා ගේන්න කිසි කෙනෙකුට නොපෙරෙන්න කියලා.
එතකොට එක්කෙනෙක් දවල් 10 විතර වෙනකොට උදේ දෙන්නම පිටත් කරලා ඇව්වා. දවල් 10 විතර වෙනකොට එක්කෙනෙක් ආවා. අර එක කිකිලියක් මරලා සුද්ධ කරගෙන බෑග් එකක දාලා ගෙනල්ලා ගුරුවරයාට දුන්නා. කිසි කෙනෙකුට පේන්නේ නැති වෙන මම පඳුරක් අස්සට ගිහලා මේක කරලා ගෙනාවා කියලා. අනිත් එක්කෙන හැඳ වෙනකම්ම අර කිකිලි අරන් රවුම් ගහලා රවුම් ගහලා මරන්නේ නැතුව ගෙනල්ලා ගුරුවරයාට කියනවා මට මරන්න බැරි වුණා කියලා. එතකොට ගුරුවරයා අහනවා අනිත් ගෝලයා දවල් 10 විතර වෙනකොට මේක මරලා ගෙනාවා වයි උඹට හම්බුනේ නැද්ද ඔබ කාටවත් නොපෙන්න තැන නෑ ගුරුතුමනි කිකිලි මා දිහා බලන් ඉන්නවා කිව්වා. එතකොට කිකිලි කියන්නේ හෘද සාක්ෂියනේ. දැන් කිකිලි බැලුවට කවුරුත් බැලුවේ නෑනේ කිකිලි මරනවා. නමුත් මෙයාගේ හෘද සාක්ෂිය කතා කළා. කාටවත් නොපෙන්න කියනවා නම් කිකිලිටත් නොපෙන්න මම මරන්න ඕනේ. ඒ නිසා දේශපාලකයෝ හෘද සාක්ෂියට කතා කරනවා නම් අවඩක් වෙන එකක් නැහැ. හොඳයි. රජකම ලැබුණේ සුවඳ පුරුපු කාමරේ පුතාටයි. හොඳයි. හොඳයි අපි අද අපි කතා බහ කරේ සිවිල් කතිකාවෙන් ශනාධිපතිවරණය සහ සිවිල් සමාජයේ වගකීම පිළිබඳව. මම හිතන්නේ ඉතාමත්ම හොඳ හරබර සහ රසවත් අපි පැය දෙකක් ගත කරේ. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය රාජේන්ද්‍ර විජිතුංග මහත්මයාටත් නන්සිරිගමගේ මහත්මයාටත් අපේ ආරාධනය පිළිගෙන මේ පැමිණීම පිළිබඳව අපි යළිත් හමුවන්නේ ලබන අගරුවාදා රාත්‍රියේ ළවයට මෙවැනිම තවත් සිවිල් සමාජය හා බැඳුරු නැත්තම් බද්ධ වෙච්ච සිවිල් සමාජයට බලපාන යම් කරුණක් පිළිබඳව ඔබ හා කතා බහ කරන්නට. එසේනම් ප්‍රාර්ථනා කරනවා සමුගන්නා මොහොතේ ඔබට සුවදායී රාත්‍රියක් ආයිබෝවන්.